කොරෝනා වසංගතය සමග දෛනික මරණ සංඛ්‍යාවත් රෝගීන් සංඛ්‍යාවත් දවසින් දවසට ඉහළට යද්දී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල දිවාරය නොබලා වෙහෙස දරන්නේ අහිංසක මිනිස්ත්‍රී විත කොරෝනා මාරයාගේ ගොදුරට පත්වීම වැළැක්වීමේ දැඩි අදිෂ්ඨානයක් ඇතුවයි. මේ සුවවිරුවන් ඉටු කරන යුගයේ කාර්යභාරය කවදාවත් අපට අමතක කරන්න බෑ. ඔවුන් අප වෙනුවෙන් කැප වෙන්නේ තමන්ගේ දරු පවුල් සමග තිබෙන බැඳියාව පවා අහිමි කරගෙන. මෙවැනි වසංගතයක් පාලනය කරන්න සුවවිරුවන්ට විතරක් තනියම බෑ. එතනදී මහජනතාව විදිහට වැඩිම වගකීම පැවරෙන්නේ අපිටයි. අම්මලා තාත්තලා කොවිඩ් සටනට උරදීලා ඉන්නකොට සුවවිරු පවුල්වල දුවතරුවෝ ඔවුන්ගේ දුක අප සමග බෙදාගත්තේ මේ විදිහට. අපේ අම්ම වැඩ කරන කරාපිටිය රෝහලේ බොහොම පරිස්සමෙන් ඉන්නේ. අපිත් කැමති අම්මත් එක්ක සතුටින් ඉන්න. කොවිඩ් වසංගතයේ අපේ රටින් නැති වෙලා අපේ අම්මයි තාත්තයි අපි ළඟට එන්න කියලා මම ගොඩාක් බලාපොරොත්තු වෙනවා. නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරලා කොවිඩ් වසංගතය තුරන් කරලා Tamanට ආයෙත් අම්මලා තාත්තලා එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාලයක් උදා කරලා දෙන්න කියලායි මේ දරුවෝ හැමදෙනාම ඉල්ලා සිටියේ. අම්මා නර්ස් කෙනෙක් අප්පච්චි ડોක්ටර් කෙනෙක් දෙන්නම ස්පිරිතාලේ ඉන්නේ දැන් හැමදාම හවසට එන්න ගෙදර. එතකොටත් මාස්ක් එක දාගෙන ඉන්න අපිට අම්මලගේ මූණ බලන්න විදියකුත් නැහැ. මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ ගෙදරට වෙලා මාස්ක් එක දාගෙන අත හොදගෙන පරිස්සමින් ඉන්න කියලා. එතකොට අපිට අම්මලගේ දුරට වෙලා සතුටින් ඉන්න පුළුවන්. ඉස්සෙල්ලනම් අපේ අම්මි හැමදාම ගෙදර ඉන්නවා. දැන් එන්නේ සතියකට සැරයක්. මම කැමතියි ඉස්සෙල්ලා වගේ මගේ අම්මා මාව හැමදාම ගෙදර ඇවිල්ලා ආදරෙන් තුරුල් කරගන්නවා නම් අපි මේ කොවිඩ් වසංගතය පරාජය කරලා අපි ජය ගන්න නම් කරන්න ඕන දේවල් තමයි අපි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න ඕන.